අයිබෝන් මුළුමහත් රටේම ජනතාවට සැනසිලි සුසුමක් හෙලීමට හැකි පුවතක් මීට විනාඩි කිහිපයකට පෙර අපිට වාර්තා වුණා. කොවිඩ් මර්ධන කොවිෂීල්ඩ් එන්නත අද උදෑසන 11:35ට පමණ ශ්‍රී ලංකාවට රැගෙන ලැබුණා. එම අතිවිශේෂ ගුවන් යානය ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණියා. මේ වන විට තාම සුරක්ෂිත ආකාරයට එම කොවිඩ් මර්ධන එන්නත් ගොඩවැමේ කටයුතු සිදුවෙමින් පවතිනවා. මුළුමහත් රටේම ජනතාවට සතුටු විය හැකි එම පුවතත් සමගින් අප සූදානම් තවත් තොරතුරු රසක් ඔබට දහවල් ප්‍රවෘත්ති තුලින් ගෙන එන්නට. මම උදේෂා නිදමේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල. ඉන්දියාවෙන් ලැබෙන කොවිඩ් මර්ධන එන්නත ශ්‍රී ලංකාවට කොවිඩ් මර්ධනය සාර්ථකව කළමනාකරණය කළ රටවල් අතරින් ශ්‍රී ලංකාව දහවන ස්ථානයට කොවිඩ් වැළඳුණු සෞඛ්‍ය අමාත්‍යවරිය සුවාතට රජය කොරෝනා එන්නත ගෙන එන්න නැගෙනහිර ජැටිය ඉන්දියාවට දීලා දුරුතු පුන් පොහෝ දිනය අදයි මෙවර සියතමාවැස්ස පුන් පොදා සජීව විකාශය කඩුවෙල කොතලාවල සංකපිට්ටි පුරාණ මහා විහාරස්ථානයේ සිට විශ්වවිද්‍යාල වලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව තවදුරටත් ඉහළ දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය රටම බලා සිටින ප්‍රථම පුවත වෙතයි දැන් අවධානය කොවිඩ් මර්ධනය වෙනුවෙන් ඉන්දියාවෙන් මෙරටට ලබා දෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රෝසෙනිකා කොවිෂීල්ඩ් එන්නත අද පෙරවරු 11:35ට පමණ මෙරටට රැගෙන එනු ලැබුවා COVID-19 මර්ධනය සඳහා ඉන්දියාවෙන් ලැබෙන ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා කොවිෂීල්ඩ් එන්නත්තුකෙ අද පෙරවරුවේ කටුනායක ජාත්‍යන්තර ගුවන් තුරුපලින් ශ්‍රී ලංකාවට රැගෙන එනු ලැබුවා. ඒ එයා ඉන්දියා ගුවන් සේවයට අයත් යානයකින්. ඒ අනුව COVID මර්ධන එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් මෙලෙස ශ්‍රී ලංකාවට ලැබීමත් සමග හෙට දින සිට මෙරට එන්නත්කරණය ආරම්භනවා. ඒ බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 6ක් කේන්ද්‍රකර ගනිමින්. බස්නාහිර පළාතේ කොළඹ ආශ්‍රිතව තියෙන ප්‍රධාන රෝහල් 6ක් හඳුනාගෙන තියෙනවා. කොළඹ ජාතික රෝහල, උතුරු කොළඹ ශික්ෂණ රෝහල, දකුණු කොළඹ ශික්ෂණ රෝහල, හෝමාගම මූලික රෝහල, නැගිනීර කොළඹ මූලික රෝහල සහ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ හෙවත් අපි කවුරුත් කියන IDH රෝහල මේ රෝහල්වල මේ එන්නත එහි කාර්ය මණ්ඩලයේ කොටසකට දීම ආරම්භ කරනවා. ඒ කියන්නේ කොටසකට කියන්නේ පළවෙනි දිනේදී බොහෝ වෙලාවට ඉන්න කාර්ය මණ්ඩලයෙන් 125ක් පමණ දෙනෙකුට බෙදනවා. ඊට පස්සේ ඉදිරි දිනවල ඉතිරි අයට ක්‍රමානුකූලව ඒ ආකාරයට දීමට බලාපොරොත්තු වෙනවා. මේ අතර එන්නත ගියේ ශ්‍රී ලංකාවට රැගෙන ඒමට ප්‍රථමයෙන් ඇසුරුම් කරන අයිරිෂ් ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහකමසාරිස් කාර්යාලය ට්විටර් සටහනක් තබමින් මෙලෙස පළ කර තිබුණා. ඉන්දියාවෙන් ලැබුණු මෙම කොවිඩ් මර්ධන එන්නත් තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් බහර ගනු ලබනවා. අයින් අනතුරුව මෙය ශ්‍රී ලංකා පුරා බෙදා හැරීමේ කටයුතු සිදුවන්නට නියමිතයි. මේ වන විට එම සියලු කටයුතු බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තුරුපළ පරිශ්‍රයේ සිදුවමින් පවතිනවා. එහි සියලු දර්ශන අප බලාපොරොත්තු වන අපගේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් ඔබ වෙත ගෙන එන්නට. කොවිඩ් වසංගතයේ වඩාත් සාර්ථකව කළමනාකරණය කළ රටවල් අතරින් ශ්‍රී ලංකාවට දහවන ස්ථානය හිමිව තිබෙනවා. ගෝලීය කොවිඩ් 19 වසංගතයේ සාර්ථකව කළමනාකරණය කළ රටවල් අතරින් ශ්‍රී ලංකාවට දහවන ස්ථානය හිමි වී තිබෙනවා. ඒ ඔස්ට්‍රේලියානු අධ්‍යන ආයතනයක් වන ලෝවි ආයතනය විසින් සිදු කළ සමීක්ෂණයකට අනුවයි. එක් එක් රටවලින් වාර්තා වන කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව, මරණ සංඛ්‍යාව සහ සිදු කරන පරීක්ෂණ සංඛ්‍යාව වැනි කරුණු පදනම් කර ගනිමින් මෙම වාර්තාව සකස් කර ඇති අතර එහි පළමු ස්ථානය හිමි කරගෙන ඇත්තේ නව සීලන්තයයි. දෙවන ස්ථානය වියට්නාමය, තුන්වන ස්ථානය තායිවානය, සිවන ස්ථානය තායිලන්තය, පස්වන ස්ථානය සයිප්‍රසයටද හිමි වී තිබෙනවා. රුවන්ඩාව 6වන ස්ථානයේත්, අයිස්ලන්තය 7වන ස්ථානයේත්, ඔස්ට්‍රේලියාව 8වන ස්ථානයේත්, ලැට්වියාව 9වන ස්ථානයේත් පසුවනවා. රටවල් 100ක් පමණ යොදා ගනිමින් සිදු කළ මෙම අධ්‍යයනයට අනුව ලෝක බලවතා වන ඇමරිකාවට ලැබී ඇත්තේ 94වන ස්ථානයයි. එසේම අසල්වැසි ඉන්දියාවට ලැබී ඇත්තේ 86වන ස්ථානයයි. කෙසේ වෙතත් කොරෝනා වෛරසයේ ආරම්භය සටහන් වූ චීනය මෙම අධ්‍යයනයට දායක කරගෙන නොමැති අතර ඊට හේතු වී ඇත්තේ චීනය විසින් තහවුරු කළ දත්ත ප්‍රමාණවත් පරිදි ලබා නොදීමයි. මේ අතර COVID-19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ලැබමින් සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්‍යාරච්චි මහත්මියගේ සෞඛ්‍ය තත්ත්වය සුව අතට හැරමින් පවතින බව ප්‍රතිකාර සේවාවන් ලබා දෙනු ලබන වෛද්‍යවරුන් පවසන බවයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය ඒකකයේ නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ. COVID-19 වෛරසය ආසාදනය වී
මෙරට සිදු වූ තවත් මරණ දෙකක් පිළිබඳව ඊයේ දින තහවුරු වීමත් සමග මෙරට සමස්ත කොවිඩ් මරණ සංඛ්‍යාව 290 දක්වා ඉහළ ගොස් තිබෙනවා. එසේම කොවිඩ් 19 වෛරසය ආසාදනය වූ නව රෝගීන් 772 දෙනෙකු පිළිබඳවද ඊයේ දින තහවුරු වූ අතර ඉන් ආසාදිතින් 742 දෙනෙකු දේශීයව හඳුනාගත් පුද්ගලින් බවයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නිවේදනය කළේ. ඉන් වැඩිම ආසාදිතින් පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 189ක්. ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 178ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් ආසාදිතින් 93ක් වාර්තා වී ඇති අතර අනෙක් ආසාදිතින් 282 දෙනා දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවලින් වාර්තා වී තිබෙනවා. ඒ අනුව මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඩ් පොකුරේ සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාව 56,756ක් වන අතර මෙරට සමස්ත කොවිඩ් රෝගීන්ගේ සංඛ්‍යාවද 60,693 දක්වා ඉහළ ගියා. වත්මන් ආණ්ඩුව මෙරටට කොරෝනා එන්නත ගෙන ඒම සඳහා ඉන්දියාවට වරායේ නැගෙනහිර ජැටිය ලබා දී ඇති බවට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා චෝදනා කරනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී අදානි සමාගමට නැගෙනහිර පරයන්ත දෙන්න පිඹුරුපස් සකස් කරනකොට අද ඉන්දියාව නියම විදියට වැඩේ කරනවා. මොකද රටේ ජනතාව කොරෝනා වසංගතය දුරු කරන්න එන්නත් දෙන්න ලෑස්ති වෙනකොට නැගෙනහිර පරයන්තය ගන්න ඒ තත්ත්වය ඇති කළා. අද නැගෙනහිර පරයන්තයට කොරෝනා එන්නත දීලා අද මිනිස්සුන්ට කොරෝනා එන්නත දෙන්න ඉන්දියාව කරන ඒ කුරුමානම නැත්තම් කුමන්ත්‍රණයට මේ ආණ්ඩුව අහුවෙලා ඉවර. අපි ඊටාමත්ව පැහැදිලිව ප්‍රකාශ කරන්න කැමති මේ වරාය නැගෙනහිර පරයන්තය විකුණන්න පිඹුරුපස් සකස් කරපු එවට කතා කරන ඇමතිවරයා ඇතුළු ඒ කණ්ඩායමට ඉතිහාසයේ කවදා හරි ඒ අයගේ නම කළු අකුරින් ලියවෙනවයි කියන එක ප්‍රකාශ කරනවා. ඒ පාප කර්මයට කරුණා කළා අත ගහන්නේ නැතුව දැම්වත් එළියට බහැලා මේවට විරුද්ධව කතා කරන්න එන්න කියලා අපි විශේෂයෙන්ම පොදු ජන පෙරමුණේ පොහොට්ටුවේ කලකිරිලා පැත්තකට වෙලා ඉන්න මෛත්‍රීපාල සිරිසේන මහත්මයාට ඒ අය ඔක්කොම එකට එකතු වෙලා මේ ආණ්ඩුව ඉදර යවන්න අවශ්‍ය මූලික කටයුතු කරන්න ලෑස්ති වෙන්න කියන පණිවිඩය අපි මේ රටේ ජනතාව වෙනුවෙන් මේ කණ්ඩායම් වලට අපි ප්‍රකාශ කරනවා. වසරේ ප්‍රථම පොහොය ලෙස සැලකෙන දුරුතුපුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. එවෙනුවෙන් මීට සමගාමීව සියත අමාවැස්ස දුරුතුපුන් පොහෝදා සදහම් වැඩසටහන් මාලාව අද කඩුවෙල කොතලාවල සංඝපීටි පුරාණ මහා විහාරස්ථානයේදී දවස පුරා පැවැත්වෙනවා. බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනේ සිදු වූ දුරුතුපුර පසළොස්වක පොහෝ දිනය අදට යෙදී තිබෙනවා. සුමන සමන් දෙවියන්ගේ ආරාධනාව මත බුදුන් වහන්සේ මහියංගනයට වැඩම කර යක්ෂ සහ නාග ගෝත්‍රිකින් අතර පැවති ගැටුම සමනය කළ බව ශාසන ඉතිහාසයේ දැක්වෙනවා. බුදුන් වහන්සේගේ කේශ ධාතු නිදන් කොට මහියංගනය චෛත්‍ය ඉදිකර ඇත්තේ ඉන් පසු කාලයේදී. එමෙන්ම බුදුන් වහන්සේ තුන් පෑ ජටිලයෙන් ප්‍රමුඛ දහසක් පිරිස දහම් මගට හරවා ගැනීම අද වැනි බොහෝ දිනක සිදුව තිබෙනවා. බෞද්ධ ඉතිහාසයේ දැක්වෙන්නේ බිම්බිසාර රජු විසින් බුදුන් වහන්සේ ඇතුළු මහා සංඝරුවනට වේළුවනාරාමයේ පූජා කළේද දුරුතු පොහෝ දිනයක බවයි. මෙවර සියත අමාවැස්ස දුරුතු පුන් පොහොදා සඳහම් වැඩසටහන් මාලාව කඩුවෙල කොතලාවල සංඝපීටි පුරාණ මහා විහාරය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්ුණා. තිසරණේන සද්දින් උපෝසතාට්ඨාංග සීලං ධම්මං සාදුක්ඛං සුරක්ඛිතං කත්වා අපමාදේන සම්පාදේත ආනුභන්තේ සාදු සාදු සාදු. ශීරපායාස සහිත සම්බුද්ධ පූජාව ඊතාම ශ්‍රද්ධාවෙන් යුක්තව සම්බුද්ධ මන්දිරයේ වෙත අටවිසි බුදුරජාණන් වහන්සේලාගේ ප්‍රතිමා වහන්සේලා බියස තන්පත් කිරීම උදෙසා සාදුනාද මැද පෙරහැරින් රැගෙන යන පින්බර දසුනයි. මේ සියලුම පූජාව නිර්වාණ සාන්තිය පතා සංසාර දුකින් අත මිදීම පතා පූජාම කරමි. අපේ ජීවිත තුලත් යම් දමනයක් ඇති කරගන්නට තමයි අපි බණ අහන්නට ඕන. එහෙම නැත්නම් අපි නිකම් බණ ඇහුවට පළක් වන්නේ නැහැ. පින්නතුනි බුදුහාමුදුරුවෝ තරම් සැනසුච්චි උත්මේකවත් ඇත්තේ නැණි මේ තුන් ලෝකෙම. එහෙමනම් ඒ සැනසුණාව බුදුරජාණන් වහන්සේ අපිට බණ දේශනා කළේ කුමකටද? අපේ ජීවිත තුලත් යම් සැනසීමක් ඇති කරවන්නට. සෑම ආසාවක් පසුපසම ඇත්තේ දුකක්. සෑම දුකක් පසුපසම ඇත්තේ ආසාවක්. මේ ලෝකේ නියමම ස්වභාවය මොකද්ද? කිසි දෙයක් එක විදිහට තියෙන්නේ නැතිකම. ඒකට අපි කියනවා
අනිත්‍ය කියලා. හේතුඵල වශයෙන් ගැළපිලා හැදිලා තියෙන ඉදි වෙලා තියෙන නිර්මාණය වෙලා තියෙන සකස් වෙලා තියෙන දේවල් ඔක්කොම වෙනස් වෙනවා. වෙනස් වෙන ඔක්කොම දුකට හැරෙනවා. ඒක තමයි ලෝකේ ඇත්තම ඇත්ත තත්ත්වය. අපි හැමෝ ළඟම තණ්හාවක් කැමැත්තක් ආසාවක් තියෙනවා. ඒ නිසා තමයි අපි මේ ජීවිතයක් ලබලා මේ විදිහට යන්නේ. එතකොට මේ ආශාවන් එක්ක බැලුවාම සියලු සත්වයෝ අතර අපිත් එක්තරා සත්ව පිරිසක් තමයි. අපි විසින් හදාගත්ත මිනිස් සමාජයේ ඇතුළේ දින යම්කිසි ආචාර ධර්ම ටිකක්. යම්කිසි සීමාවන් ටිකක්. ඒ ටික නැති වුණා නම් අපි තර වගේම තමයි. වෙනසක් නෑ. අපි හැමෝ තුළම තියෙන මූලික තණ්හා ස්වභාවය කියන එක මූලික ආශා ස්වභාවය කියන එකේ තියෙන විෂම අවස්ථාව තමයි අභිද්‍යාව කියලා කියන්නේ. එහෙම නැත්නම් විෂම ලෝභය කියලා කියන්නේ. විෂම ලෝභය කියන එකෙන් අදහස් කරන්නේ තමන් සතු දේවල් විතරක් නෙමෙයි අනුන් සතු දේවලුත් තමන්ට අයිති කරගන්න කල්පනා කරනවා. මෙලෙස අද දිනේ පුරාම කඩුවෙල කොතලාවල සංකපිට්ටි පුරාණ මහා විහාරස්ථානයේ කේන්ද්‍ර කරගන්මින් ආගමික වැඩසටහන් රැසක් සිදු කිරීමට නියමිතයි. මෙරට විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නා ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ දැමීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ අවධානය යොමු වෙ තිබෙනවා. 2019 අපසුසස් පෙළ විභාගයේ පැරණි සහ නව නිර්දේශ කඩේම් ලකුණු මට්ටම් දෙකකින් විශ්වවිද්‍යාලවලට ශිෂ්‍යයින් තෝරා ගැනීම නිසා මතුවී ඇති ගැටලුව විසඳීම බඳවා ගැනීම ක්‍රියාපටිපාටියට හා පවත්නා නීති රීතිවලට අනුකූලව ගැටලු පවතින ශිෂ්‍යයින්ගේ ඉල්ලීම් සපුරාලන පරිදි සිදු කිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව තීරණය කර තිබෙනවා. ඒ අනුව ශිෂ්‍යයින් ඉදිරිපත් කර ඇති අභ්‍යාචන අධ්‍යයනය කර අභ්‍යාචන මණ්ඩලය විසින් නිර්දේශ කරන අමතර ශිෂ්‍ය සංඛ්‍යාව විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීම සඳහා අවශ්‍ය පියවර කඩිනමින් ගන්නා බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මහතා අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ප්‍රකාශ කළා. විශ්වවිද්‍යාලවලට මෙම වර්ෂයේදී අමතර ශිෂ්‍යයින් දසදහසක් පමණ වැඩිපුර බඳවාගත් බවත් එය විශ්වවිද්‍යාල ඉතිහාසයේ නොමැකෙන සුවිශේෂී ජයග්‍රහණයක් බවත් එම ශිෂ්‍යයින් සංඛ්‍යාව මෙම තීරණය තුළින් තව දුරටත් ඉහළ යන බවත් මහාචාර්යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළා. මේදී අදහස් දක්ව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා විශ්වවිද්‍යාලවලට බඳවා ගැනීමේ ක්‍රියාපටිපාටිය පූර්ණ අධ්‍යයනයකට ලක් කර නව බඳවා ගැනීමේ ක්‍රමවේදයක් හඳුන්වා දෙන බව ප්‍රකාශ කළා. මේ සඳහා අධ්‍යාපන අමාත්‍යවරයාගේ විශේෂ අවධානය යොමු වී ඇති බවද සඳහන්. මෙරට කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය යම් තාක් දුරට ඉහළ ගොස් ඇති බැවින් ඒ පිළිබඳව සියලු දෙනා දැඩි අවධානයෙන් කටයුතු කළ යුතු බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. ඒ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඉඳ තිබෙන සෑම තැනකම ගසක් රෝපණය කරගන්න පැලයක් රෝපණය කරලා ගසක් බවට පත් කරගන්න පුළුවන් වුණොත් අපිට අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය අපිට ලබා ගන්න පුළුවන්කම ලැබෙන. එක පුද්ගලයෙකුට දිනකට ඔක්සිජන් ලීටර 550ක් පමණ අවශ්‍ය වෙන බව සඳහන් වෙනවා. මේ ශාකයක් රෝපණය කිරීමේදී ඒවා අස්වැන්න ලැබෙන දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දැවමය වටිනා ශාක වෙන්න පුළුවන්. ඒවයින් අපිට දැවමය වශයෙන් ආර්ථික ලාභයක් ලැබෙනවා වගේම ඔක්සිජන් ලැබීමකුත් අපිට සිද්ධ වෙනවා. ඒ නිසා අපේ රටේ තවමත් අපිට හොඳ හුස්ම ගන්න පුළුවන් තත්ත්වයක් තිබෙනවා. නමුත් කියන්න ඕන ක්‍රමානුකූල වේ තත්ත්වය අඩුවෙමින් යන බව. ඔක්සිජන් අඩු වෙලා කාබන් ඩයොක්සයිඩ් වැඩි වෙන බවත් ක්‍රමානුකූලව අපිට පැහැදිලි වෙමින් තිබෙනවා. කොරෝනා තත්ත්වයක් සමග රට අනාරක්ෂිත වෙමින් පවතින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ මහතා පවසනවා. ඒ ගාල් ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. අඩුමත් තරමේ රටේ සෞඛ්‍ය ඇමතිනේටවත් මුට්ටිකකට දාලා පැනිය බීලවත් කොරෝනා වලින් ආරක්ෂා වෙන්න බැරි වෙච්ච රටක් අද පාර්ලිමේන්තු සමාජිකෝ 6-7 දෙනෙක් කොරෝනා ආසාදිත බවට පත් වෙලා තියෙනවා. අද මේ රට අනාරක්ෂිත වෙලා තියෙන කොරෝනා වෝදුර සම්බන්ධ. හැබැයි ආණ්ඩුව කිව්වේ පළවෙනි ජයග්‍රහණය කරේ පළවෙනි රැල්ල ඒකේ සම්මානය යන්න ඕන ජනාධිපතිට අගමැතිටයි. දැන් එහෙමනම් මේක අසාර්ථක වෙච්ච එකේ සම්මාන කාටද යන්න ඕන? අධ්‍යාපනයේ කඩා වැටිලා මිනිසුන්ගේ ජන ජීවිතේ කඩා වැටිලා සේන දළඹුවා එහෙ ඉසෝසවල වගාවල් විනාසයි. අනිත් පැත්තෙන් අලි මිනිස් ගැටුම මේ අසාර්ථක වෙච්ච හැම එකක්ම වහගන්න දාන එක්තරා පලිහක්ද නැගෙනහිර ජැටිය කියන මාතෘකාව කියන සැකේ අපිට තියෙනවා. දැන් මේක අන්තිම මොහොතේ කිව්වොත් එහෙම අපි නැගෙනහිර ජැටිය දෙන්නේ නැහැ කියලා කිව්වොතින් ආපහු ඔය දේශප්‍රේමීන් කියන කට්ටියට පුළුවන් ජනතාව විශ්වරහට ඇවිල්ලා මිනිසුන්ගේ පපුවට කතා කරන්න. කතා කරලා කියන්න පුළුවන් මොන අඩුපාඩු තියුණත් බලන්නකෝ අපේ ජනාධිපතිතුමා වරාය නැගෙනහිර ජැටිය දෙන්න ගනිපු තීරණය වෙනස් කරානේ. මේ වගේ මාතෘකාවක් හදන්නද දැන් මේ චිත්‍රපටිය රූගත වේගණ යන්නේ කියලා බරපතල සැකයක් අපට තියෙනවා. දැන් රට වටා පුවත් කිහිපයක් කෙටියෙන් අදට යෙදී තිබෙන දුරුතු බොහෝ දිනේ වෙනුවෙන් ආගමික වැඩසටහන් පොළොන්නරුව ඓතිහාසික ගල් විහාරයේදී නිරෝධායන නීති රීතීන් වලට අනුකූලව සිදු කෙරුණා.
එසේම දුරුතු පොහොය වෙනුවෙන් සංවිධානය කළ ආගමික වතාවත් කැලණිය රජමහ විහාරස්ථානයේද අද පැවැත්ුණේ මේ ආකාරයෙන්. ගුණදාමී පෝෂණය කරන්නට වූ උදාත්ත අරමුණු පෙරැයි. මඩකලපුව ප්‍රදේශයේ වීගොවින්ගේ පළමු අස්වැන්න කපා දෙවියන්ට බාර කිරීමේ පූජාවක් මඩකලපුව කොත්තුකුලම් මාරි අම්මාන් දේවාලයේදී සිදු කෙරුණා. අද දින සිට ඉදිරි දින කිහිපයේදී දිවයිනේ උතුර උතුරු වැද නැගිනිද සහ ඌව පළාත්වලත් මාතර දිස්ත්‍රික්කයේ වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඉන්දියාවෙන් ලැබුණු කොවිෂීල්ඩ් එන්නත මේ වන විට එම තොගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට බහර දීම සිදු වී තිබෙනවා. ලක්ෂ 5ක කොවිෂීල්ඩ් එන්නත් තොගයක් මේ වන විට ඉන්දියාවෙන් ලැබී තිබෙනවා. එම තොගයයි ජනාධිපතිවරයාට බහර දීම මීට ටික වේලාවකට පෙර සිදු වුණේ. මේ සම්බන්ධයෙන් වන සියලු දර්ශන සහ තොරතුරු අප වැඩිදුරට ඔබ වෙත ගෙනෙන්නට බලාපොරොත්තු වෙනවා. අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අප දහවල් ප්‍රවෘත්ති විකාශයෙන් ඔබගෙන් සමු ගන්නවා. ඔබට සුබ දහවල්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.